පවර් බෑන් කියන එක මේ වෙනකොට ලංකාවේ ඉන්න අපි හැමෝටම අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි දවසට පැය දෙකක් පැය හතරක් වගේ ලොකු කාලයක් පවර් කට් එකක් යනවා. ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ලබන අවුරුද්දේදී පවර් කට් කරන වේලාව පැය 8ක් හෝ පැය 10ක් දක්වා වුණත් වැඩි වෙන්න පුළුවන් කියලා ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇති. මේ පවර් කට් ප්‍රශ්න නිසාම ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා මේ වෙනකොට ලංකාවේ මිල අඩුවෙන්ම ගන්න පුළුවන් හොඳම පවර් බෑන්ක් එක මොකක්ද කියලා. ඔන්න එහෙනම් අද වීඩියෝ එකේ මම ඔයාලට රිවිව් කරන්න අරගෙන ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ මිල අඩුවෙන්ම මිලදී ගන්න පුළුවන් හොඳම පවර් බෑන්ක් එක. අපි එහෙනම් ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකක්ද මම අද රිවිව් කරන්න අරගෙන ඇවිල්ලා තියෙන පවර් බෑන්ක් එක කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම පහල තියෙන subscribe button එක click කරලා ඊට හැපැත් තියෙන bell icon එකත් all දාලා click කරන්න. නරාස් හරහා තමයි මම මේ පවර් බෑන්ක් එක ඕඩර් කරේ. ඉතින් ඔයාලටත් මේ පවර් බෑන්ක් එක මිලදී ගන්න අවශ්‍යයි නම් මේ පවර් බෑන්ක් එක මිලදී ගන්න පුළුවන් ලින්ක්ස් කිහිපයක්ම මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මෙන්න මේ වගේ පැකේජ් එකක තමයි මට මගේ පවර් බෑන්ක් එක එවලා තිබුණේ. පැකේජ් එකට ඇතුළතින් බබල් රැප් වලින් මේ විදිහට පවර් බෑන්ක් එකේ බොක්ස් එක කවර් කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන්න එකතුන ඔයාට මේ වෙනකොට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ පවර් බෑන්ක් එකේ මිල කීයක් වෙනවද කියන එක. ඉතින් මේ පවර් බෑන්ක් එක ඔයාට රුපියල් 3500ත් 4000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේක මිලදී ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් දාලා තියනවා. මේ ලින්ක්ස් හරහා ඔයාට ගිහිල්ලා මේ පවර් බෑන්ක් එක මිලදී ගන්න පුළුවන්. බබල් රැප් එක සහ පොලිතින් කවර් එක අයින් කරගත්තට පස්සේ පවර් බෑන්ක් එකේ බොක්ස් එක අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. පවර් බෑන්ක් එකේ ඉස්සරහා කොටස මෙන්න මේ විදිහට අපිට පොතක් වගේ දිග අරගන්න පුළුවන්කමක් තියෙනවා. මැග්නට් එකක් හරහා තමයි මෙන්න මේ කොටස සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට මේක පාත් කරනවත් එක්කම ඔටෝමැටිකලි වැහෙනවා. ඒ වගේම මේ විදිහට අපිට මේක ඉතා පහසුවෙන් ඕපන් කරන්නත් පුළුවන්. ගොඩක් ලස්සන ඩිසයින් එකක් මේ බොක්ස් එකේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. බොක්ස් එකේ ඉස්සරහා පැත්තේ උඩට වෙන්න ඇස්පර් කියලා පවර් බෑන්ක් එකේ බ්‍රෑන්ඩ් නේම් එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ පවර් බෑන්ක් එකේ කැපැසිටි එක මිලියම්පියර් 10000 කියලාත් මේ විදිහට බොක්ස් එකේ ඉස්සරහා පැත්තේ අපිට බලා ගන්න පුළුවන්. පවර් බෑන්ක් එකේ ෆොටෝ එකකුත් අපිට මේ බොක්ස් එකේ ඉස්සරහා පැත්තේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. බොක්ස් එකේ පිටිපස්සහා පැත්තේ මේ පවර් බෑන්ක් එක හරහා ෆෝන් එක චාර්ජ් කරන්නේ කොහොමද කියන එක වගේම පවර් බෑන්ක් එකේ තියෙන පෝට්ස් ගැන පුංචි හැඳින්වීමක් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. පවර් බෑන්ක් එකේ බොක්ස් එක ඕපන් කරගන්න තැන උඩට වෙන්න පොලිතින් සීල් එකක් අපිට බලා ගන්න පුළුවන්. සීල් එක අයින් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් පවර් බෑන්ක් එක එළියට ගන්න. පවර් බෑන්ක් එක එළියට ගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මුලින්ම අපිට USB to micro USB short charging cable එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ කේබල් එක හරහා ඔයාට පුළුවන් පවර් බෑන්ක් එකට කනෙක්ට් කරලා ඔයාගේ ෆෝන් එක චාර්ජ් කරන්න. නමුත් ඔයාගේ ෆෝන් එකේ මයික්‍රෝ USB පෝට් එකක් තියෙනවා නම් විතරයි මේ කේබල් එක යූස් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා ගාව තියෙන ෆෝන් එකේ චාර්ජින් කේබල් එක යූස් කරලා වුණත් මේ පවර් බෑන්ක් එක හරහා ඔයාගේ ෆෝන් එක චාර්ජ් කරගන්න පුළුවන්. පවර් බෑන්ක් එක දකින ඔයාලට තේරෙනවා ඇති මේක ගොඩක් පුංචි, ඒ වගේම ගොඩක් ස්ලිම් පවර් බෑන්ක් එකක්. මේක ගොඩක් පුංචි ස්ලිම් වුණාට මේකේ ධාරිතාවය මිලියම්පියර් 10000ක්. ඇස්පර් බ්‍රෑන්ඩ් එකේ ඔරිජිනල් මිලියම්පියර් 10000 පවර් බෑන්ක් එකක් තමයි මේ ඔයාලට බලා ගන්න තියෙන්නේ. පවර් බෑන්ක් එකේ බිල්ඩ් ක්වොලිටි එක ගැන කතා කරනවා නම් සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් වලින් තමයි මේ පවර් බෑන්ක් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වුණාට මේකේ ධාරිතාවය මිලියම්පියර් 10000ක් මිලියම්පියර් 10000ක ධාරිතාවයක් තියෙන නිසා මේ පවර් බෑන්ක් එක ටිකක් අතට බරයි. පවර් බෑන්ක් එකේ බටන් සහ පෝට් ගැන කතා කරනවා නම් පවර් බෑන්ක් එකේ සයිඩ් එකට වෙන්න මෙන්න මේ වගේ පුංචි පවර් බටන් එකක් බලා ගන්න පුළුවන්. මේක ක්ලික් කරාට පස්සේ ඉස්සරහා පැත්තේ ඔන්න වෙන LED ලයිට් වලින් ඔයාට පවර් බෑන්ක් එකේ ධාරිතාවය මේ වෙනකොට කොච්චරක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. පවර් බෑන්ක් එකේ ඉස්සරහා සයිඩ් එකට වෙන්න ඔයාට පෝට්ස් ටික බලා ගන්න පුළුවන්. USB පෝට්ස් දෙකක් වගේම මැදට වෙන්න Type-C පෝට් එකක් ඔයාට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ පෝට්ස් හරහා තමයි ඔයාට ඔයාගේ ෆෝන් එක චාර්ජ් කර ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒ වගේම සයිඩ් එකට වෙන්න ඔයාලට මේ බලා ගන්න තියෙන මයික්‍රෝ USB පෝට් එක හරහා තමයි පවර් බෑන්ක් එක
චාර්ජ් කරන්න සිද්ධ වෙන්නේ. මේ පවර් බෑන්ක් එකේ සයිස් එක ගැන ටිකක් විශේෂයෙන් කතා කරන්න ඕනේ. මිලියම්පිය 10000ක් කියන්නේ ටිකක් ලොකු වගයක්. ඉතින් ලොකු ධාරිතාවයක් මේ පවර් බෑන්ක් එකට තිබුණත් මේ පවර් බෑන්ක් එකේ සයිස් එක බලන්න මගේ ෆෝන් එකටත් වඩා ගොඩක් පුංචි පෙනුමක් තමයි මේ පවර් බෑන්ක් එකට තියෙන්නේ. ඉතින් ඔයා මේ පවර් බෑන්ක් එක ඔයාගේ සාක්කුවේ දාගෙන යනවා නම් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතා පහසුවෙන් ඕනෑම තැනක අරගෙන යන්න පුළුවන්. පවර් බෑන්ක් එක හරහා ඔයාගේ ෆෝන් එක චාර්ජ් කරනකොට ඔයාට කරන්න තියෙන ඔයාගේ ඩේටා කේබල් එක එහෙමත් නැත්නම් ඔයාගේ චාර්ජින් කේබල් එක මෙන්න මේ විදිහට ෆෝන් එකට සහ පවර් බෑන්ක් එකට ප්ලග් කරන්න විතරයි. මේ විදිහට කේබල් එක ප්ලග් කරපු ගමන්ම ඔයාගේ ෆෝන් එක මේ විදිහට චාර්ජ් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම පවර් බෑන්ක් එකේ තියෙන LED ලයිට්ස් වලින් පවර් බෑන්ක් එකේ ධාරිතාවය කොච්චරක් තියෙනවද, මේ වෙනකොට පවර් බෑන්ක් එකේ බැටරි කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියලත් ඔයාට පුංචි අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ පවර් බෑන්ක් එක ෆාස්ට් චාර්ජින් වලට සපෝට් කරනවා කියලා බොක්ස් එකේ තිබුණා. ඉතින් ඔයාගේ ෆෝන් එකේ ෆාස්ට් චාර්ජින් තියෙනවා නම් මේ පවර් බෑන්ක් එකේ තියෙන USB ports දෙකෙන් අනිත් port එකට ඔයාගේ ෆෝන් එක සම්බන්ධ කරලා ෆාස්ට් චාර්ජ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. අවසාන වශයෙන් ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ පවර් බෑන්ක් එක හරහා ෆෝන් එක කී පාරක් චාර්ජ් කරන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒක ඔයාට බලන්න කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ ධාරිතාවය මේ පවර් බෑන්ක් එකේ ධාරිතාවයෙන් බෙදෙන එක. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ බැටරි එකේ කැපැසිටි එක මිලියම්පිය 4000ක් නම් ඔයා 4000 10000ෙන් බෙදලා බලන්න. එතකොට ඔයාට 2.5ක් එහෙම නැත්නම් වාර දෙක හමාරක් ඔයාට ඔයාගේ ෆෝන් එක මේ පවර් බෑන්ක් එක හරහා චාර්ජ් කරගන්න පුළුවන්. මේ පවර් බෑන්ක් එකේ මිල ගැන ආපහු මතක් කරනවා නම් මම ඩරාස් හරහා තමයි මේක ඕඩර් කරේ. මේකේ මිල රුපියල් 3500ත් 4000ත් අතර ගාණක් වෙනවා. මේ වෙනකොට ඩරාස් එකේ 12 සේල් එක යනවා. මේ සේල් එක හරහා ඔයාට කූපන් ක්ලේම් කරගෙන වුණත් ගොඩක් අඩුවට මේ පවර් බෑන්ක් එක ඕඩර් කරන්න පුළුවන්. මේ පවර් බෑන්ක් එක මිලදී ගන්න අවශ්‍යයි නම් මේකට අදාළ ලින්ක්ස් හැමදේම මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලා ගොඩ දෙනෙක් ඉල්ලපු විදිහට ගොඩක් අඩුවට මිලදී ගන්න පුළුවන් ගොඩක් හොඳ පවර් බෑන්ක් එකක් ගැන තමයි අද වීඩියෝ එක මම අරගෙන ආවේ. එහෙනම් මේ වීඩියෝ එක ඔයාලා හැමෝටම ගොඩක් වැදගත් වුණා කියලා හිතනවා. අදට ඔයාලගෙන් සමුගන්නයි බලාපොරොත්තුව. සමුගන්න කලින් මතක් කරනවා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම පහල තියෙන subscribe button එක click කරලා ඊට පැත්තේ තියෙන bell icon එකත් all දාලා click කරන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.